මේ අනුෂීත කෙලෙස් වර්ෂ බොහෝ ගණනාවක් වුණත් හැංගිලා තියනවා අපි දන්න තියෙන බව හැගිලා ති අපේ හිතේ අපි ගාවව හම කලෙස් නෑ කියලා නමුත් හැංගිලා තියෙනවා මේ එක අවස්ථාවක සඳහන් කරනවා අපි බෝසතාන්නන් වහන්සේම එක කලෙක දිහානු උපදෝලා රාගය යටපත් කරලා උන්හසේ බඹලොහ ඉපදුනා දේර්ග කාලයක් බඹලො හිටියා. බබලෝ කිසිම කාමුක ක්‍රියාවක් බබලෝ නැහැ. දෙව්ලවන දිව්‍යාංගනාව ඉන්නවා. බඹලෝ දිවියංගනාව නැහැ. ඉතින් කාලාන්තරයක් කල්පගනන්න බබලුවෝ ආවිෂය. ඉතරන් දීර්ග කාලයක් රාගයෙන් වෙන් වෙලා බබලොෝ ඉඳලලා නැවත මනුස්සලෝක කැවල් ඉපදුුනා. රජ ගෙදර රජ බිසවගේ කුසිේ. කාන්තාවන්ට කොයිතරං අප්‍රසන්නද කාතාව කොයිතරං අප්‍රිය කරනවාද බඹලෝඉඳල නයාාවේ. ඒ නිසා මේ දරු පැටියා අම්මටවත් වඩාගන්න බෑ. අතර ගත්තොත් අන්නනෝ. කිරිපොුවන්ට හැටියකුත් නෑ. එතරම්ම කාන්තාවන්ට අප්‍රියයි. නමුත් කිරිපෝල ලොකුමහත් කරන්නුව නෑ. රජුරු උපායක් පාවිච්චි කරලා කාන්තාවන්ට පිරිමිය අයවාගේ ඇඳු අන්දලා පිරිමියකු ගේ පෙනුමතියල තමයි මේ දරවා කාතාවගේ අතර දිල කිරිපුවන්නේ. කාලයක් මෙහෙම හැදවා. ලොකු නා්‍යශ වුරුදුදආසයේ ද හට වගේ වශසටත්තාව. කාන්තාවක් දිහා හැක් කැරලවත් බලන්නේ. තන්නියමම විවේකීව තැනක තමයි හැසිරෙන්නේ. නැමුත් තරුණ වවශරයන පුතා රජකමට පත් කරඩ විවාහ කරවඩුවනෑ. තාත්තර තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පුතා විවාහකර වන්නේ කොහොමද කියනෙ එක. එක දවසක් කල්පන කර කර හිටිය. තරුණ නාටිකාංගනාවක් දෙක රජරු බොහෝම බරපතර කල්පනාවකඉන්නවා. ඇගෙිහිල් රජුරුවගේෙන් එහෝ මහරජය මොනවාගේ කාරණාවක් නිසා බහන්සේ මේ තර මේ තරන් කල්පන කරනව. ඇයට සඳහන් කලා පුතා ගැන කාරණාව. ඇය සඳහන් කරනවා ස්වාමීණී ඔෝකෝ තරන් කල්පනා කරන දෙයක් නෙමෙයි. මහරජතුමාට අවශ්‍ය ඔොම් ිාාවෙන වදකින්ද. ඒ මම් බාරගන්නන් ඔබතුමාය ගැන හිතැන්ඩ හිතැන්ඩ එ පාහ. මේ කාන්තාව ටිකටික ටිකටික කුමාරයාගේ චරිතය අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා සේව සේවකයන්ගෙන් ඇහුවා මෙ කැමති වඩාත් කැමති දේවල්. ම වරියාසයි ගීතාහන්ඩ කාන්තාව සේවකයන්ට කීවා මම ඇතට ගහිලා රෑට ගීතයක් කියවා. එයට කුමාරයා දක්වුණ ප්‍රතිචාරය මකක්ද කියළමට කියන්න ඕන. ඇ බොහෝම මිහිරි හඩින් ගීතයක් කීවා. ඔයි කුමාරයා බොහෝම අවධානෙන් ඒට සවන් යොම් කරගෙන හිටියා. පහු දසේවකයකිවා බොහොම ආසාවෙෙන් අහගෙන හිටිය කියලා. ඇ ටික 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 ටි ටිකටි මාලිගාවට ලංවවි ලංගවී ලංවවිී දවසින් දවස දවසිින් දවසම ගීතහන්න ගින් ලගින්ි හනවා. එක දවසක් රජ මිදුල මෙහෙනවා. ඒවෙලා වයහෝ කෞුද මේ ගීතික කියන්නේ ගොලිකව තරුණ කාන්තාව ඇය එහෙන්ට මෙ හැටකීවා ඉටමස දැන් ඇ තමන්ගේ කුටියට මේ එක්කාවා තැන් ඇ ගීත කියනවා කුමරයා ගී තහනෝ ඇ ක්‍රම ක්‍රමෙන් ක්‍රම ක්‍රමෙන් නොයෙක් නර්තන ඉදිරිපත් කර කරා කුමාරයාගේ සන්තානය පතුළලේ තැන්පත් වෙලා තිබිච්ච මෙන්න මේ රාගය නෙමති අනුසවය ධර්මතාවේ මතු වෙලා තිබුණෙම නෑ එක උද්දීපනය කලා ට පස්සේ මහකල්පනා කරනවා මාවිඳින්න වූ මේ රසේ මේ ලෝක වෙන කිසිම පිරිමියෙකුට එපා. මට විතරමයි මේ රසේ ඕනි. ඒනිසා කඩුවක් අරගෙන වීදි බැහැලා හම්වෙන් හම් වෙන පිරිමිය මරන්න පටන් ගත්තා. මාවිදින මේ රසේ වෙන කිසි පිරිමියකුට එපා. ඒනිසා රජරුවන්ට පුතා නගරේතියයාගන්නක පවාම හකරදරයක් වෙලා රාජ්‍යීම් පා පිටහ කරන්න සිද්ධෙ වුා. කට මුලින් හිටියේ කොහොමද අම්මකින් කිරිබී වේවත් නෑ. පස්සේ යනකොට කාන්තාව මිස පිරිමියෙක් පෙන් හට බැරූ ගිය. එතකොට මේ කාමුකත ්‍රෘෂ්නාව කියන එක නැතිම කරලද මෙ හිටිය නැතියෙනවා. බවත්්‍රයේ දීර්ග වශයෙන් කාමසේවනය නොකරපු නිසා. මේ තත්ත්වය ඉස්මතුූනේ නෑ.නත් ඉස්මතුවට කාරණාවක් එළමිච්ච ගමන් ඒක ඉස්මතුවෙන අන් සියලු දෙනට වඩා හිතා දරුණු විදිහට.